ආයුබෝවන් ජීවිතේ ඉඩක් දෙන්න අපි අද දවසේදීත් සූදානම්. අපි ජීවත් වෙනකොට අපි අපේ ශරීරයේ තියෙන විවිධ ඉන්ද්‍රියන් පිළිබඳව අපි දැනුවත් වෙන්නට ඕනේ. මේවායේ රෝග තත්වයන් පිළිබඳව අපි දැනුවත් වෙන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි. මේ රෝග තත්වයන් එක්ක අපි දැනගෙන සිටිය යුතු කාරණා මොනවද? අපි ප්‍රතිකාර ක්‍රමවේදයන් කොහොමද අනුගමනය කරන්නේ? මේ සියලු දේවල් අපි දැනගෙන ඉන්නට ඕනේනේ. අපි අද හිතුව කතා කරන්න ඕනේ කියලා අපේ රටේ පවතින මේ මුඛ රෝග සම්බන්ධයෙන් බහුලවම පවතින රෝග තත්වයන් එක්ක අපි මොන වගේ කාරණා ගැන දැනුවත් වෙලා ඉන්නට ඕනේද කියලා. ඉතින් ඒ නිසාවෙන් ආරාධනා කළා අපි මේ ගැන කතා කරන්න බස්නාහිර පළාතේ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය නිමාලි වෙල්ලපුලි මහත්මියට ආයුබෝවන් ඔබතුමියට. වෛද්‍යතුමිය, මේ මට මුලින්ම කියන්නකෝ, මේ අපේ රටේ, මේ කියන්නේ අපි ලෝකෙ එක්ක ගත්තාම දැන් මුඛ රෝග ගැන අපි නිතර කතා කරනවා. ඒතර මේවට ප්‍රතිකාර කරනවා. හැබැයි එක විශ්වාසයක් මට තියෙනවා, අපි මේ ජනතාව හරියට මේ ගැන දැනුවත්ද කියලා. ඇත්තටම මොන වගේ මුඛ රෝග තත්වයන්ද බහුලව තියෙන්නේ අපේ රටේ? ඔව්, ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකයේ ඕනම තැනක ගත්තොත් බහුලවම තියෙන මුඛ රෝග තත්ත්ව තමයි දත් දිරායාම හා විදුරු මස් රෝග. එතකොට ඒක තමයි බහුලවම තියෙන්නේ. ඉතින් ඊට අමතරව මුඛ පිළිකා, පූර්ව පිළිකා තත්ත්ව, දත් අපිළිවෙලට පිහිටීම, අපි එකට කියනවා මැල් ඔක්ලූෂන් කියලා ඉංග්‍රීසි වලින්. ඊට අමතරව දන්ත ෆ්ලෝරෝසියාව හා දත්වලට සිදුවන හදිසි අනතුරුත් යම්තාක් දුරකට අපේ ජනතාව තුළ දැකිය හැකි වෙනවා. එතකොට දැන් ඔබතුමිය ඇහුවා වගේ දැන් අපි අද වැඩිපුරම කතා කරන්න බලමු මුඛ ප්‍රවර්ධන වැඩසටහන් ගැන. මොකද ගොඩක් ජනතාව දත් රෝගයක් හැදුනහම වෛද්‍යවරයෙක් ළඟට යනවා, ඒ ප්‍රතිකාර ගන්නවා. ඒ විදිහේ දෙයක් තමයි වෙන්නේ. හැබැයි ඒවා නිවාරණය කරගන්න නොමිලේ රජයෙන් දෙන මේ වැඩසටහන් ගැන ලොකු දැනුවත් වීමක් නැහැ. ඊට කලින් මම පොඩ්ඩක් ඒ ප්‍රවණතාවය ගැනත් කතා කරන්නම්. දැන් අපි ප්‍රවණතාවය නැත්තම් පැතිරීම ගැන කතා කරනවා නම් ලංකාවේ මේ මූලික රෝග තුන, ඒ කියන්නේ දත් දිරායාම, විදුරු මස හා මුඛ පිළිකා හා පූර්ව පිළිකා තත්ත්ව, මේ පිළිබඳව අපිට වැඩිපුරම දත්ත ගන්න පුළුවන් අපේ මුඛ ජාතික මුඛ සමීක්ෂණ වාර්තාවලින්. මොකද අපි මුඛ සමීක්ෂණ දැනට කරලා තිනවා හතරක්. අවුරුදු 10කට සැරයක් අපි ඒක කරන්නේ මුළු දිස්ත්‍රික්කම ආවරණ වෙන පරිදි ලංකාව තුළ ඒ කාලයට තියෙන ජනතාවගේ තියෙන මුඛ රෝග තත්ත්ව, ඒ වගේම තියෙන සේවාවන් ගැන දැනුවත් කිරීම කරන්න. එතකොට දැන් අපේ මූලිකවම මම කතා කළොත් මේ සමීක්ෂණ වාර්තාවලින් 83, 84 පළවෙනි වාර්තාව එළි දැක්වුවා. ඊට පස්සේ දෙවැනි වාර්තාව 1994-95 වාර්තාව. මම හිතන්නේ අපිට පුළුවන්කමක් ලැබෙයි ඒ කොයි විදිහටද ඒ සැකසුම තියෙන්නේ කියලා ඔබට පෙන්වන්නට. ඔව්, අතරම වාසන මම මේ පිළිබඳව පෙන්වන්න දැනුවත් කරන්න ඕනේ කියලා හිතුවේ. දැන් අපේ ජනතාව දැනුවත් නැහැ මෙහෙම දේවල් වෙනවා කියලා. ඉතින් අතරම දැන් මේ තමයි 94-95 වාර්තාව. මේකෙන් මුළු දිවයිනම ආවරණය වෙන පරිදි ඔය හැම රෝගී තත්ත්වයක් ගැනම කතා කරනවා. ඊට පස්සේ 2002-2003 වාර්තාවත් මම හිතන්නේ මෙතන අපිට පෙන්වන්න පුළුවන්. ඒක කොහොමද අපිට මේකෙදී අපිට පොඩ්ඩක් මේ සැකසුම ගැන අපිට දල අදහසක් ලබා දුන්නා? ඔව්, මේක සම්පූර්ණයෙන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක එකතු වෙලා. ඉතින් මෙතනදී මේ ඡායාරූපය අපිට නැවත බලන්න ලැබුණොත් එහෙම අපේ වෛද්‍යතුමිය වැඩි පැහැදිලි කිරීමක් කරයි කොයි විදිහටද මේ 2002-2003 වාර්තාව අපි ගත්තොත් මේ වාර්තාවේ සියලුම මුඛ රෝග ගැන, මූලික මුඛ රෝග ගැන කතා කරනවා. දත් දිරායාමේ ප්‍රවණතාවය ගැන පවා කතා කරන, ඒ කියන්නේ පහුගිය මේ සමීක්ෂණ වාර්තාවලත් එක්ක සසඳමින් කොහොමද මේ අඩු වැඩි වීම වෙලා තියෙන්නේ කියලා කතා කරන විදුරු මස්. දැන් කෙනෙකුට වෛද්‍යතුමිය ඕන වුණොත් එහෙම මේ පිළිබඳව යම් තොරතුරක් ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසුවොත් ඔවුන්ට මේ වාර්තාවේ පිටපතක් ලබා ගන්න පුළුවන්. ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක්. මොකද මේක මේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙනවා. අපේ දන්ත වෛද්‍ය ඒකකයට කතා කරලා ඒ සමීක්ෂණ වාර්තාවේ පිටපතක් ලබා ගන්න පුළුවන්. හොඳයි. දැන් මෙතනදි මේ පැහැදිලි කිරීමත් එක්ක ඊට පස්සේ කොයි විදිහටද මේ සමීක්ෂණයන් අවුරුදු 10න් 10ට සිදුවන්නේ? ඔව්, අවසාන සමීක්ෂණය අපි කළා 2015-16 වර්ෂයේ. හැබැයි තාම සමීක්ෂණ වාර්තාව පිට වෙලා නැහැ. හැබැයි ළඟදිම ඒ සමීක්ෂණ වාර්තාව පිට කරයි. අපි දැන් පහුගිය සමීක්ෂණ වාර්තා එක බැලුවොත් දත් දිරායාමේ ප්‍රවණතාවේ
අඩුවීමක් දකින්න පුළුවන්. මොකද මේ සමීක්ෂණවල අපි වයස් කාණ්ඩ තෝරගෙන තමයි බලන්නේ. ඒ කියන්නේ වෙන් කරලා තියෙනවා. වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 5. ඒ කියන්නේ කිරිදත් විතරයි කටේ තියෙන්නේ. ඊළඟට අවුරුදු 12 මිශ්‍ර මේ කියන්නේ දත් තියෙන්නේ. කියන්නේ කිරිදත් හා ස්ථිරදත්. 15 වෙනකොට කටේ ස්ථිරදත් විතරයි තියෙන්නේ. 35-44 ඒ වයස් කාණ්ඩය වෙනකොට ස්ථිරදත් ඇවිල්ලා ගොඩක් කාලෙ ගිහිලා ඊට පස්සේ දැන් අපේ ආහාර රටාව ඒවත් එක මොන වගේ වෙනස්කම්ද වෙලා තියෙන්නේ. අවසානයේ මහලු කාලය, ඒ කියන්නේ අපේ 65-74 ඒ කාලේ කොහොමද අපේ දත්වල තියෙන රෝගී තත්ත කියන පිළිබඳ සුපැහැදිලි විස්තරයක් ඒක කරලා තියෙනවා. ඉතින් දැන් අපි පහුගිය වාර්තා 3 බැලුවාම දත් දිරා යෑමේ ප්‍රවණතාවය අඩුවක් තියෙනවා මේ වයස් කාණ්ඩවල. විදුරු මස් රෝග ගත්තාමත් අඩුවක් දකින්න පුළුවන්. හැබැයි 35-44 වයස් කාණ්ඩයේ 83-84 සමීක්ෂණයට සාපේක්ෂව 94-95 සමීක්ෂණයේ යම්කිසි වැඩිවීමක් අපි දකින්න ලැබුණා. හැබැයි 2002-2003 වෙනකොට ඒ ප්‍රවණතාවේ නැවතත් වෙනස් වෙලා හොඳ නිරෝගී විදුරු මසක් තියෙන ප්‍රතිශතයේ වැඩිවීමක් දකින්න පුළුවන්. එතකොට මුක පිළිකා ගැන ගත්තොත් මේක හොඳටම විස්තර කරනවා 2002-2003. එතනදී ඒ සමීක්ෂණ වාර්තාවලින් පෙන්නුම් කරනවා ලංකාව තුර පූර්ව පිළිකා තියන අය 242,500ක් ඉන්නවා කියලා. ඒ වගේම කියන්නේ සෑහෙන ප්‍රමාණයක්. සෑහෙන ප්‍රමාණයක්. ඊළඟට පිළිකා රෝගීන් 10,000කටත් මුක පිළිකා රෝගීන් 10,000කටත් වැඩියෙන් ඉන්නවා කියලා. මේක තව විදිහකට විස්තර කරලා තියෙනවා එක පත්‍රිකාවක. අපේ තියෙනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි කොට්ටාෂ, කියන්නේ පබ්ලික් හෙල්ත් මිඩ්වයිෆ් ඒරියාස් කියලා. ඒවැයි සාමාන්‍යයෙන් ජනතාව, කියන්නේ 3,500ක වගේ ජනතාව ආවරණය කිරීමක් ඒ කලාපයකින් වෙනවා. ඒකේ අඩුම තරමේ පූර්ව පිළිකා රෝගීන් 44ක්වත් ඉන්නවා කියන එක තමයි මේ වාර්තාවෙන් පෙන්නුම් කරලා තියෙන්නේ. ඒක සැලකිය යුතු ගාණක්. හොඳයි. දැන් වෛද්‍යතුමිය අපිට මේ දැන් අපි සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තාම මේ දවසින් දවස දියුණුවටපත් වෙන රටක අපි ඉන්නේ. ඒ වගේම මේ නොමිලේ සැපේන වෛද්‍ය සේවාවක් තියෙන්නේ. පළවෙනි දේ තමයි අර නිකන් ලැබෙනකොට අපේ මිනිසුන්ට අගේකුත් නැහනේ. ඉතින් ඒක එක පැත්තකින් නැත්තම් අපිට මට හිතෙනවා දැන් පිට රටක අපි දන්නවා මේ හුඟක් රටවල් වල අය මේ දත් ප්‍රශ්න වුණාම මුකේ ආශ්‍රිතව රෝග තත්ත්වයක් නැතුනම ලංකාවට මෙනකන් ඉන්නවා ඒකට ප්‍රතිකාරයක් ගන්න. මොකද ඇහුවොත් කියන්නේ අම්මෝ ඒ රටේ මේ කිට්ටු කරන්න බෑ මේ දත් ප්‍රශ්න වලට ඒ සම්බන්ධයෙන් තිනවට පුදුම සල්ලියක් යන්නේ කියලා. එතකොට අන්න ඒ තත්ත්වයන් පිළිබඳව අපි කොයිතරම් දායකත්වයක් මෙතෙන්දි සපයා දීලා තියෙනවද? ඇත්තටම මේ සම්බන්ධයෙන් කිව්වොත් ලංකාව 100%ක දායකත්වයක් දෙනවා. මොකද මම දන්නවා දියුණු රටවල් අපි ගත්තොත් USA, කැනඩා ඒ වගේ වෙයි අනිකුත් සේවාවන් අනිකුත් වෛද්‍ය සේවාවන් නොමිලේ සැපේමක් කළත් දන්ත වෛද්‍ය සේවාව නොමිලේ සැපේමක් කරන්නේ නැහැ. සුළු දත් පිරවීමකට පවා ලොකු ගාණක් වියදම් කරන්න වෙනවා. ඉතින් මිනිස්සු යන්නේ නැහැ ඇත්තටම කියනවා නම්. ඒ කියන්නේ දැන් එහෙම දැන් මම දන්නවා සමහර අය රටවල් වල ඉන්න අය ලංකාවට ඇවිල්ලා තමයි කරගෙන ශ්‍රී ලාංකිකයෝ අනිවාර්යෙන්ම නිවාඩුවකට ලංකාවට ඉන්නවා. ඇත්තටම අපි වුණත් යන්න කලින් අපේ මුඛය පරීක්ෂා කරගෙන එම සේරම කරගෙන ගියා මේ தත්ත්වය දන්නේ හින්දා. ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් අපි අගය කරන්න ඕන අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන සේවාවන් එක්ක. අනිත් එක තමයි මම හිතන්නේ මේ මුඛ සෞඛ්‍ය පිළිබඳව ටිකක් කතා කරනවත් අඩුයි. අපි මේ අපේ රටේ ජනතාව දැනුවත් වෙනවත් අඩුයි. ඒ නිසා අපි ජීවිතේ ටිකක් වැඩසටහනින් අපි දිගින් දිගටම මේ පිළිබඳව බෝධනුවත් කරනවා. කෙටි විරාමයක් අරගෙන යලිත් හමුවෙමු. හොඳයි, විරාමෙන් පසු අපි අලිත් සම්බන්ධ වන්නේ ජීවිතේ ටිකක් වැඩසටහන තුළින්. අපි කතා කරමින් සිටියේ මේ මුඛ රෝග තත්ත්වයන් පිළිබඳව අපි ඔබව දැනුවත් කරන විශේෂයෙන්ම මේ මුඛ සෞඛ්‍ය පිළිබඳ ප්‍රවර්ධන වැඩසටහන් නිවාරණ වැඩසටහන් බොහොමයක් කෙරෙනවා රජයේ මගින්. හැබැයි අවධානය ටිකක් අඩුයි. අපි මේවයි සේවාවන් ලබා ගන්නවා හරි අඩුයි. මේ පිළිබඳව අපි විශේෂයෙන් ඔබව දැනුවත් කරනවා බස්නාහිර පළාතේ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජාදන්ත විශේෂඥ වෛද්‍යවරිය වෛද්‍ය නිමාලි වෙල්ලපුලි මහත්මිය තමයි අද සාකච්ඡාවට එකතු වෙලා ඉන්නේ. වෛද්‍යතුමිය, මම කැමති දැනගන්න දැන් මේ රජයේ මගින් දැවැන්ත වැඩසටහන් කෙරෙනවා මේ සම්බන්ධයෙන් මේ මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනයට, ඒ වගේම නිවාරණ වැඩසටහන් වලට. මෙතනදී විශේෂ ඉලක්කගත කණ්ඩායම් ඉන්නවද? ඔව්.
ඇත්තටම අපේ මේ දැනට දීප ව්‍යාප්තව කෙරෙන මුඛ ප්‍රවාදන වැඩසටහන් හතරක් තියෙනවා. එතනදී අපි ඉලක්ක කරගෙන ඉන්නේ පළවෙනි වැඩසටහනට ගර්භණී මාතාවන්. දෙවැනි වැඩසටහන අපි සාමාන්‍යයෙන් ඒක ලදරුවන් සඳහා තමයි කරන්නේ. ඒක මුල් ළමා දන්ත ව්‍යසනය වැළැක්වීම සඳහා කරන මුඛ ප්‍රවාදන වැඩසටහන. තුන්වෙනි එක පාසල් ළමුන් ඉලක්ක කරගෙන කරන සුරකිමු චාරක වැඩසටහන. හතරවෙනි වැඩසටහන තමයි මුඛ පිළිකාහ පූර්ව පිළිකා නිවාරණය කරගන්න කරගෙන යන වැඩසටහන. එතකොට දැන් මම පළවෙනි වැඩසටහන ගැන යම්කිසි සඳහනක් කළොත් මේ ගර්භණී මාතාවන් අතර මේ පිළිබඳ තවමත් සමාජය දැනුවත් මදි. දැන් මුඛ පිළිකා පූර්ව පිළිකා පිළිබඳ යම්කිසි දැනුවත් වීමක් තිබුණත් මොකද අර පිළිකා කියන එකට බයයිනේ බයයි මේ සම්බන්ධයෙන්. මොකද ගර්භිණී මාතාවන් මේ සේවාව ගැන දැනුවත් වුණත් සමහරලාට යන්නේ නැහැ. හැබැයි මේකෙන් සපයන සේවාව අතිමහත්. දැන් අපි දන්නවා කෙනෙක් ගර්භණී වුණාම එයා මුල් සති 6 8 ඇතුළත ඒ සෞඛ්‍ය නිලධාරී කොට්ටාෂේ සායනයකට ගිහිල්ලා එයාට ලියාපදිංචි වෙන්න කියලා කියනවා. එතන ලියාපදිංචි වුණාම එතනින් කරන්නේ මුල් මාස 3 ඇතුළත ඔවුන්ව ළඟම තියෙන දන්ත සායනයට මුඛ පරීක්ෂාවක් සඳහා යොමු කරනවා. එතනදී ඒගොල්ලෝ පරීක්ෂා කරලා මේ වගේ අවදානම් තත්ත්වයක් තියෙන ගර්භණී මාතාවන්, ඒ කියන්නේ මුඛ රෝග තියෙන ඒගොල්ලොන්ව හඳුනගෙන ඒගොල්ලොන් ඒ ලියාපදිංචි කරගෙන උපදෙස් ලබා දීම, ප්‍රතිකාර ලබා දීම කරනවා. එතකොට ගර්භණී සමය ඇයි ඒගොල්ලන්ගේ අවදානමක් තියෙන්නේ කියලත් මම පොඩ්ඩක් කතා කරන්නම්. මුඛ රෝග වලට එකක් තමයි ඒගොල්ලොන්ගේ වෙනස් වන ආහාර රටාව. ඒ කියන්නේ ඒ කාලේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කැමති ඒගොල්ලෝ කෙටි ආහාර ගන්න කෙටි ආහාර වේල් ගන්න ප්‍රමාණය වැඩි. ඊට අමතරව ඒගොල්ලෝ ගොඩක් කැමති පැණි රස ඇලෙන සුළු ආහාර වලට, ඒ වගේම අච්චාරු වගේ ආම්ලික ආහාර වලට. මේක එක හේතු සාධකයක්. ඊළඟ ශරීර ඇතුළම වෙන හෝමෝන ක්‍රියාකාරීත්වයෙන් හින්දා විදුරුමහා ඉදීමීමකට ලක් වෙනවා. ඊට අමතරව උදෑසන ඇතිවන ඔක්කාරය, ඒ හින්දා ඒ වමනේ හින්දා ඒගොල්ලෝ ටිකක් අදිමදි කරනවා උදෑසන දත් මදින. ඉතින් උදෑසන දත් මැද්දේ නැතුනහම කරන්නේ ඒක හැමම අමතක කරලා දාලා ඉන්නවා. අනේ බෑ කියලා හැම හිතලා ඉන්නවා. ඔන්න ඔය තත්ත්ව හින්දා තමයි ඒගොල්ලෝ වැඩි අවදානමකට ලක් වෙන්නේ. හැබැයි මුඛ රෝග තියෙන ගර්භණී මාතාවන් ඒ පිළිබඳ අවධානයක් යොමු කළේ නැත්තම් වෙන්නේ ඒවා උග්‍ර තත්ත්වයටපත් වෙලා ආසාදන පැතිරීම වෙනවා. ඒ වගේම දියවැඩියා රෝගී තත්ත්වයක් ගර්භණී සමය ඇතිවීමට අවදානමකුත් තියෙනවා. ඊට අමතරව පර්යේෂණ වලින් පවා පෙන්වල දීලා තියෙනවා කල් පිරීමට පෙර දරුවාගේ උපත්ය වෙන්න පුළුවන් අඩු බර දරූපත් ඇතිවීමටත් මෙය හේතු සාධක වෙනවා කියලා. ඉතින් මේ කරුණු ගැන හොඳ අවබෝධයක් ගර්භණී මාතාවන්ට තියෙන්න ඕනේ. මේ සේවාව සපයන්නේ යහපත් දරුවෙක් බිහි කිරීම සඳහා. ඒ වගේ ඒකට තමයි ඒගොල්ලෝ මුඛ සෞඛ්‍ය අපි දියුණු කිරීම කරන්නේ. කියන්නේ තමන්ටත් ඒක හොඳයි, තමන්ගෙන් දරුවාට දත් දිරා යන බැක්ටීරියා, දත් දිරා යාමට හේතු වන බැක්ටීරියා පැතිරීම වැළැක්වීමකුත් මේ මගින් කෙරෙනවා. ඒ කියන්නේ මේ සුළුපටු කාරණාවක් නෙමෙයි මේ ගර්භණී සමයේදී මුඛ සෞඛ්‍ය පිළිබඳ අපි අවධානය යොමු කිරීම. මං හිතන්නේ මේක මේ ඇත්තටම මෙච්චර බැරෑරුම් කාරණාවක් කියලා අපේ මව්වරුන්ටවත් හිතෙන්න නැතුව ඇති. මොකද අපි දැකලා තියෙනවා මේ අපිට නොමිලේ මේ වගේ සායන පැවැත්වෙන තැන්වල අපි යන්නේ නැහැ. සමහරවිට අර වෙන අවදානම් කියලා හැඟ වෙන දේවල් වලදී බොහොම ඉක්මනින් අපේ කාලය කොහොම හරි වෙන් කරගන්නවා. මේක ඉතින් මම ඉතින් දත් මදිනවා, කට හොදනවා මේ ඇතිනේ කියලා හිතලා මේ පැත්තකට වෙලා ඉන්නවා අපරාධනේ එතනට යන කාලේ කියලා. හැබැයි දැන් බලපුවාම හැම ගර්භණී අම්ම කෙනෙක්ම තමන්ගේ මුඛ සෞඛ්‍ය පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් වෙන්නට ඕනේ. මට හිතෙනවා අර අපි අර දිනපතා ගන්න බෙහෙත් වේල හා සමානවම සැලකිලිමත් වෙන්නට ඕනේද කියලා. ඇත්තටම මම හිතන්නේ මෙතන චාරෝපයක් තියෙනවා. අපි ඒක පොඩ්ඩක් බලමු. මම එතනින්ම පෙන්වන්නම්. මොකද ඒකම දැක්කහම ගර්භණී මාතාවන්ට ටිකක් බය හිතේ. දැන් මෙතන පේනවාද මේ විදුරුමහා හොඳටම ඉදිමිලා තියෙනවා. ඔය තත්ත්වය ගර්භණී සමයේ ගොඩක් අයගේ දකින්න පුළුවන් මුඛයේ ඒකළු යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යන්නේ නැත්තම්. ඒතර ඕක තවදුරටත් ඔහොම තිබුණාම වෙන්නේ සමහල්ලාවට විදුරුමහේ ඇති වෙනවා මෙහෙම නිකන් මේ වර්ධක වගේ. ඒවා ඊටපස්සේ සර්ජරි එකකින් කරලා තමයි අයින් කරන තත්ත්වයටත් එන. එහෙමයත් අපි දැකලා තියෙනවා. මොකද අපි දන්නවා අර උදේට ඔය එන ඔක්කාරය වගේ දේවල් වලට දත් මදින්නේ නැතුව වෙන වෙන පිළියම් හොයලා
එක්ක සමහරු අපි දැකලා තියෙන පුවක් කෑල්ලක් කටේ දාගෙන ඉන්නවා එහෙම නැත්නම් ඇඹුල් දෙයක් කනවා ඕකෙන් තමයි පිරිමහ ගන්න බලන්නේ. ඔව් ඉතින් ඒකෙන් තව දුරටත් තව ලොඩ රෝග වලට අතවැණීමක් කරන අතරම දැන් කෙනෙක්ට ඔක්කාරය මෙහෙම එනවා නම් මට මේ උපදේශ දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔක්කාරය නිතර එනවා වගේ නම් ඊට පස්සේ කට සේදීම කරන්නේ අඩුම ගානේ දත් මදින්න බැරි නම් යම් කිසි කෑම වෙලක් ගත්තට පස්සේ කට සේදීම කිරීමවත් අඩු ගානේ කරන්න පුළුවන්. එහෙම නැත්තම් දැන් Tamanට උදේ හැම වෙලාවෙම ඔක්කාරය එන්නේ නැහෙනේ පහසු වෙලාවක් තෝරගෙන ඒ වෙලාවේ දත් මැදීම කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දවසට දෙවරක් දත් මැදීම අත්‍යවශ්‍යයි දන්තපත අයින් කරන්න. එතනදී උදේ Tamanට පහසු වෙලාව තෝරගන්න පුළුවන් රාත්‍රී ආහාරයෙන් පස්සේ මැදීම කර යුතු වෙනවා. හොඳයි. ඉතින් මේ වගේ කරුණු කාරණා පිළිබඳ අප නිරන්තරයෙන් දැනුවත් වෙන්නට ඕනේ. මම කැමතියි දැනගන්න මේ විදුරු මස් රෝග පිළිබඳව ඔබතුමිය කතා කළා. බහුලව දැකිය හැකි තත්ත්වයන් මොනවද? ඔව් විදුරු මස් රෝගය බහුලව ලාංකික සමාජයේ දැකිය හැකි රෝගී තත්ත්වයක්. එතනදී දැන් විදුරු මස ඉදීමීම අපිට දකින්න පුළුවන්. දැන් මේකට හේතුව විශේෂම ඇයි විදුරු මස ඉදිමෙන්නේ? දැන් අපි ආහාර වේලක් ගත්තාම ඒ ආහාර ඇතුලේ කට ඇතුලේ ජීර්ණය වෙනවා වෙලා හැදෙනවා දන්ත පත. ඒක නිකන් පවුඩර් එකක් වගේ එකක්. ඒක අපිට පහසුවෙන්ම දත් මැදීමෙන් අයින් කරන්න පුළුවන්. ඒ වැඩිපුරම මේ දන්ත පත එකතු වෙන්නේ අර අපි ඒ චාරූපයකට ගියොත් අපිට පහසුවෙන් පෙන්වන්න පුළුවන් වෙයි. වැඩිපුරම දන්ත පත එකතු වෙන්නේ මේ විදුරු මහ මේ දතත් අතර ප්‍රදේශයත් දත් අතර ප්‍රදේශයත්. ඉතින් ඔය දන්තපත පහසුවෙන්ම අපිට මේ බ්‍රෂ් එකකින් මැදලා අයින් කරලා අයින් කරන්න පුළුවන්. එහෙම කරන්නේ නැතුව ඒක එතන ඉතුරු වුණොත් අන්තිමට වෙන්නේ ඝන මැලියමක් තත්ත්වයටපත් වෙනවා. මේ මැලියම තමයි අපේ පරිදන්ත පටක විනාශ කරන්නේ. ඒකෙන් තමයි ඔය පරිදන්ත රෝග උග්‍ර පරිදන්ත රෝග ඇති වෙන්නේ. ඉතින් ඒක එක හේතුව කණිතක සමහර අයට දියවැඩියා රෝගී තත්ත්ව තියෙනවා. ඒවා පාලනය නොකිරීම හින්දාත් පරිදන්ත රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මේ ගර්භණී සමයේ අනිත් එක අනිත් තත්ත්වය ඊට අමතරව අයහපත් සෞඛ්‍ය පුරුදු. ඒ කියන්නේ දුම්පානය, බුලත් විට කෑම ඒ වගේ තත්ත්වවලදීත් අපිට මේ පරිදන්ත රෝග දැක් ගන්න පුළුවන්. මම ඒකේ රෝග ලක්ෂණ ගැන කතා කරනවා නම් පරිදන්ත රෝගයක් තියෙන කෙනෙක්ගේ කටේ දුඟදක් හමනවා. ඊළඟට විදුරු මහ ගෙවිලා ගිහිල්ලා තියෙනවා. විදුරු මස් ධාරය ඒ අවට ඉදිමීමක් දකින්න පුළුවන්. දන්තපත මැලියම බැඳිලා තියෙනවා. ඊට අමතරව දත සෙලවීමකට පත් වෙනවා. ඒ වගේම තමයි දතේ පිහිටීම වෙනස් වෙන. කියන්නේ දත පොඩ්ඩක් මෙහෙම ඇදිලා තියෙන්න පුළුවන්. ඒ වගේ තියෙනවා. අවසානයේ ඒ දත ගැලවිලා යනවා. ඒ ආශ්‍රිතව සැරව ගෙඩි එහෙම තියෙනවා නම් ඒවා පිපිරිලා ලේ සැරව පැමිණීමක් වෙනවා. හොඳයි. අද දවසේදී අපි බොහෝ කාරණා මේ දන්ත සෞඛ්‍ය පිළිබඳ මුක රෝග තත්ත්වයන් පිළිබඳව කතා කරනකොට දැනුවත් වුණා. හැබැයි අපි විශ්වාස කරනවා අපි තවම තව හුඟක් කාරණා තියෙන අපි දැනුවත් විය යුතු. දැන් අපේ වෛද්‍ය මිහුම කියනකොට මේ දත් මුල ආශ්‍රිතව සිදුවන දේවල් මම දැකලා තියෙනවා. සමහර අය පැය ගාණක් මේ දත් බුරුසුව කටේ ගහගෙන ඉන්නවා. හැබැයි මදින්නේ නැහැ. සමහරට ඒ දත් බුරුසුව කටේ ගහගෙන ගෙදර ඔක්කොම වැඩත් කරනවා. අර අවසානයේදී අපි අර කියන්නේ කිරට නැමිලා තියෙනවා කියලා දත්බුරුසුව. අන්න එහෙම දැකලා තියෙනවා. අර කෙඳි ටික ඔක්කොම බිම්මට දත්බුරුසුවෙන්නුත් එළියට නැමිලා. හැබැයි අපි දත් මැදලා තියෙනවද? තව මම දැකලා තියෙනවා සමහරු මේ දත් මදින්න ගියාම අපිට හිතෙනවා දත් ටික ගැලවිලා යයිද නැහැ කියලා. ඉතින් මේ දත් මදින ක්‍රමවේදයක් ඇති. අපි ඉදිරි වැඩසටහන් වලදී අපේ වෛද්‍යතුමකින් ඒ පිළිබඳව දැනුවත් වෙන්නට ඕනේ. අනිත් එක තමයි කුඩා දරුවන්ගේ කිරිදත්. ඇයි මේ කිරිදත් අපි ආරක්ෂා කරන්න ඕනේ? සමහර අම්මලා කියනවා අනේ කිරිදත් නම් ඕක වැටලා යනවනේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ස්ථිර දතට මාර්ගයේ පාදන්නේ මුල පාදන්නේ කිරිදත් වලින්. ඒ නිසා එහෙත් වැදගත්කමක් උපරිමෙන් තියෙනවා. අපේ වෛද්‍යතුමියකින් අපි ඉදිරි වැඩසටහන් වලදී මේ පිළිබඳවත් දැනගන්නට සූදානම්. එහෙමනම් අදට අපි සමුගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අද අපේ මේ සාකච්ඡාවට එකතුනේ බස්නාහිර පළාතේ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජාදන්ත විශේෂඥ වෛද්‍යතුමිය නිමාලි වෙල්ලප්පුලි මහත්මිය. ඔබතුමියට බොහොම ස්තුතියි. එහෙමනම් එතුමියත් එක්ක අපි තවත් දවසකදී හමු වෙමු. සුබ දවසක්.